SL.com YouTube channel ලකත් එක එකතු වෙනවා මම SL photo wedding නලින්ද ඉන්දික සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම මම ස්ටීෆ් ෆර්නැන්ඩස් මම තමයි creative art LK channel එක host කරන්නේ SL.com YouTube channel එක සමග එකතු වෙන මම තනුජ ජනිස් channel එකෙන් තනුර ෆර්නැන්ඩෝ SL.com YouTube channel එක වෙතින් ඔබ වෙතින මම SL section YouTube channel එකේ තනි දුරුක්ෂිත SL.com YouTube channel එකට එකතු වෙලා ඉන්නේ මම SL Reo TV කරන සානුකාවක් මල් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා SL.com YouTube channel එකට Super B YouTube channel එකෙන් ඔන්න මගේ channel එකට ආරම්භය ලබා දුන්නා. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්මයි. ඕගොල්ලෝ දන්නවා මම ඕගොල්ලන්ට හොඳම දේ දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද මාත් එක්ක ඉන්නවා YouTubers ලා කීප දෙනෙක්. මේගොල්ලෝ මේ වෙනකොට ගොඩක් හොඳ තැනක ඉන්නවා සහ ඒ මට්ටමට එන ගමන් ඉන්නේ. නමුත් මේගොල්ලන්ගේ මොන හරි විශේෂයක් තියෙන නිසා තමයි මම තෝරගෙන තියෙන්නේ. ඒක සමහර විට production quality එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් content quality එක වෙන්න පුළුවන්. එයා කතා කරන විලාසය වුණත් හොඳ නම් මම එයා මගේ channel එකේ වීඩියෝ එකට මම යොදා ගන්නවා. ඉතින් මේගොල්ලෝ අපි දැනගමු මොනවද සාර්ථක වෙන්න කරේ ඒ වගේම කොතනද වැරදුනේ කොතනද මේක හදාගත්තේ මෙන්න මේ වගේ දේවල් මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න අපි බලමු මොනවද මේගොල්ලෝ මේ වීඩියෝ එකදී කියන්නේ කියලා ඉතින් මේ මල්ලි මගෙන් අහලා තිබ්බ YouTube කරන්න ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් YouTube field එකට අලුතෙන් එන්න ඉන්න කෙනෙක්ට සාර්ථක වෙන්න මොනවද ඇත්තටම කරන්න ඕනේ කියන එක ඉතින් කොහොම නමුත් මම YouTube එකට ආවේ ඇත්තටම සල්ලි හොයන්න තමයි හැමෝගේ බලාපොරොත්තු ඒක එක නැහැ කියනවා සම්පූර්ණ බොරුවක්නේ. හැබැයි ඔයා channel එක පටන් ගත්ත දවසේ ඉඳන් මුදල් උපයන්න තීරණය කරෝති මම හිතන්නේ නැහැ ඒක සාර්ථක ගමනක් වෙයි කියලා. මොකද පළවෙනි වීඩියෝ 10ම ඔයාට YouTube එක සම්පූර්ණයෙන්ම එපා වෙන්න පුළුවන්. හැබැයි මම දැනගත් අනිවාර්යයෙන්ම මට කවදා හරි සල්ලි හොයන්න හම්බෙන්නේ තව අවුරුදු 4ක් හෝ 5ක් ගියාට පස්සේ කියන එක. නමුත් මම channel එක පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් මේන්ටේන් කරපු ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක හින්දා පළවෙනි අවුරුද්ද ඇරෙන්න ඊට පස්සේ ගත කරපු අවුරුදු දෙක පුරාවටම මම හිතන්නේ සැලකිය යුතු මුදලක් මම මෙන්න මේ YouTube එක හරහා උපයලා තියෙනවා. ඉතින් ඒක මේ ෆීල්ඩ් එකේ කරට කර ඉන්න අය දන්නවා මොන වගේ මුදලක් අපිට හම්බෙනවද කියලා. ඉතින් මේකෙදි YouTube එක හරහා විතරක්මත් නෙමෙයි සල්ලි එන්නේ. ඉතින් ඔයා ගොඩක් හොඳට ඔයාගේ channel එක maintain කරනවා නම් විශේෂයෙන්ම audio එක, video එක, production එක හැමදේම ඔයාට YouTube එකෙන් එන AdSense payment එක වගේම ලංකාවේ ගොඩක් company වලින් ඒ වගේ 10 ගුණයක් 20 ගුණයක් වගේ ප්‍රමාණකින් මුදල් ඉපයීමේ හැකියාව තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයා channel එකක් පටන් ගත්ත දවස් ඉඳන් ඔයා කරන category එක ටිකක් unique වෙන්න බලන්න. ඒ වගේම තමයි audio එක, video එක සහ ඔයා කරන සම්පූර්ණම video එකේ තියෙන overall production එක 100%ක්ම තත්ත්වයකට ආවොත් මම හිතන්නේ සල්ලි හොයනවා කියන එක nothing. ඉතින් YouTube channel එක පටන් ගත්ත මුල් කාලේ මම කරපු ලොකුම වැරද්දක්. ඒ වගේම මම මේ වෙද්දි තාමත් කරන ලොකු වැරද්දක් තමයි YouTube channel එකේ consistency එකක් නැති එක. ඉතින් ඔයා අලුතෙන් එන YouTuber කෙනෙක් නම් ඔයාගේ channel එකේ අනිවාර්යෙන් හොඳ consistency එකක් තියෙන්න ඕනේ. ඉතින් ඉස්සර නම් මේකේ algorithm එක පැත්තෙන් ඒ තරම් ලොකුවට බලපෑවේ නැහැ. හැබැයි මේ වෙද්දි consistency එක කියන එක algorithm එකට ගොඩක් ලොකුවට බලපානවා. ඉතින් මේ consistency එක කියන්නේ ඔයා YouTube එකට videos upload කරනකොට ඔයා සතියට එකක් නම් සතියට දෙකක් නම් වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ ඔයා ඒක ගැළපෙන විදිහට කන්සිස්ටන්සි එකක් යුතුව පවත්වා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා එක සතියක වීඩියෝස් දෙකක් දානවා අනිත් සතියේ දාන්නේ නැහැ. තව සතියක් දාන්නේ නැහැ. ආයෙ දානවා. ඒ විදිහට කරන එකෙන් ඔයාගේ channel එකේ සම්පූර්ණ කන්සිස්ටන්සි එක නැති වෙනවා. ඔයා ඔයාගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න ඕනේ ෂෙඩියුල් එකක් මුලින්ම හදාගන්න. මේ විදිහට ෂෙඩියුල් එකක් හදාගෙන ඒක නොවරදවා පවත්වාගෙන යන්න. ඉතින් මේක කරන එකේ වාසි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔඩියන්ස් එක දන්නවා ඔයා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට වීඩියෝ එකක් දානවා ඒ වෙලාවට අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එක බලන්න ඔයාගේ ඔඩියන්ස් එක ලෑස්ති වෙලා ඉන්නවා දෙවෙනි එක තමයි ඇල්ගොරිතම් එකෙන් මේ විදිහට කන්සිස්ටන්සි එකක් තියෙන YouTube channel නිතරම අනිත් අයගේ කියන්නේ subscribe කරලා නැති අයගේ home page එකේ suggest කරන එක. ඉතින් ඒ නිසා ඔයාලට ඒ advantage එකක් ගන්න පුළුවන්කම තියෙනවා ඔයා හොඳ කන්සිස්ටන්සි එකකින් ඔයාගේ YouTube channel එකේ videos upload කරනවා නම් ඉතින් ඒ නිසා මේ කොවිඩ් තියෙන කාලේ ගෙදරටලා පරිස්සමින් ඉන්න ගමන් ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එකට upload schedule එකක් හදාගන්න මේ වගේ දේවල් plan කරන්න මේ විදිහට plan එකක් ඇතුළේ වැඩ කරලා ඔයාලට පුළුවන් ගොඩක් ඉක්මනට ඔයාගේ channel එක grow කරගන්න. මම සනුකක් මල් SL Reo TV එකේදී. ඉතින් ප්‍රධාන වශයෙන්ම මගේ channel එකේ ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් Adobe Photoshop, Adobe Premiere වගේම SL.com channel එකේ වගේම YouTube කරන්නේ කොහොමද කියලාත් මම කියලා දෙනවා. ඉතින් මේ වගේ tutorials ගොඩක් creative art LK channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SL.com YouTube channel එකට ප්‍රධාන වශයෙන්ම මට ඔයාගේ channel එකේ content එකකට invite කිරීම සම්බන්ධව අද මේ video එකෙන් කතා කරන්න මේ collaboration එක ප්‍රධාන වශයෙන්ම ගේන්න හේතුව YouTube කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට අපි YouTube
YouTube කරපු අය විදියට ඔයාලට පුංචි අයිඩියා එකක් දෙන්න. ක්‍රියේටිව් ආට් LK channel එක පටන් ගත්ත මුල් කාලේ මම විසින් කරපු ලොකු mistake එකක්. ඒ mistake එක තමයි comparison නැත්නම් සංසන්දනය කිරීම. මොකක්ද මේ සංසන්දනය කරනවා කියන්නේ? ඉතින් ඒ කාලේ මට මතක විදිහට මගේ channel එකේ හිටිය subscribers ලා 150ක් 100ක් වගේ. ඉතින් මේ subscribe count එක තියාගෙන මට වඩා ලොකු subscribe count ඉන්න channels මම compare කරන්න පටන් ගත්තා. මම worry වුණා මෙයාලගේ subscribe මෙච්චරක් ඉන්නව මගේ ඉන්නේ පොඩි subscribers ලා ප්‍රමාණයක් මෙයාලගේ views මෙච්චරක් තියෙනව නමුත් මට views නැහැ. මේ වගේ ලොකු negative feeling එකක් ඇති කරගත්තා මම මේ comparison එක තුලින්. ඉතින් සමහර විට මේ video එක බලන ඔයාටත් මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඇති මේ වැරද්ද ඔයත් කරනවා ඇති. ඉතින් ඔයා මේ විදිහට compare කරනවා නම් compare කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ channels බලලා ඔයාගේ වැරදි අඩුපාඩු හදාගන්න. හැබැයි ඔයා ඒ channels බලලා ඔයාගේ views එක්ක ඒ channel එකේ views compare කරනවා නම් ඔයාගේ subscribe එක්ක ඒ channel එකේ subscribe compare කරනවා නම් ඔයා කරුණා කරලා ඒක අදම නවත්තන්න. මොකද ඒක ඔයාටම කරගන්න ලොකුම ලොකු damage එකක්. ඔයාට සහ ඔයාගේ channel එකට සහ ඔයා යන ඉදිරි ගමනට. ඉතින් ඔයා පුරුදු වෙන්න මුලින්ම ඔයාගේ channel එකේ කරන දේ විශ්වාස කරන්න. ඔයාගේ creativity එක විශ්වාස කරන්න. ප්‍රධාන වශයෙන්ම ඔයා ඔයාව විශ්වාස කරලා YouTube channel එක ඉස්සරහට අරන් යනවා නම් අනිවාර්යෙන්ම මට එදා ඇති වෙච්ච ප්‍රශ්න ටික මං විසඳගෙන අද 60,000කට අධික tutorials කරන channel එකක් නිර්මාණය කරා වගේම ඔයාටත් අනිවාර්යෙන්ම පුළුවන් වෙනවා ඔයාගේම success channel එකක් නිර්මාණය කරන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම හැමෝටම wish කරනවා සාර්ථක YouTubers ලා වෙන්න ලැබෙන්න. ඒ වගේම YouTube field එක industry එකක් කරන්න පුළුවන් මට්ටමේ content නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් හැම දිනෙකටම සුභපතන අතරේ බොහොමත්ම ස්තුතියි මට මේ content එකට invite කරාට. මම SG Fernandez. ඉතින් මෙන්න මේ collaboration එකට මාව join කරගත්තී. අපි කොහොමද YouTube එකෙන් success වෙන්නේ කියන එක ගැන පොඩි tips කිහිපයක් ඕගොල්ලන්ට මේ video එක හරහා අරන් එන්න. ඉතින් ඇත්තටම මම නම් මෙච්චර වෙද්දී ගොඩක් ලොකුවට success වෙච්ච කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමක පටන් ගත්තට වඩා ගොඩක් හොඳ මට්ටමක grow වෙච්ච channel එකක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මම ඇත්තටම YouTube එකේ success වෙන්න ගොඩක් දේවල් කරා. ඉතින් ගොඩක්ම target එක තමයි අපේ content quality එක. ඉතින් අපේ content quality එක ගොඩක් හොඳට තිබ්බේ නැත්නම් ඇත්තටම video එකක් ගොඩක් අය බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම පුළුවන් තරම් උත්සාහ කරා මගේ මුල් videos වල පවා ගොඩක් හොඳ මට්ටමේ content quality එකක් දෙන්න. ඉතින් ඒ දවස්වල මම video කරේ මගේ smartphone එකෙන්. නමුත් මම පොඩ්ඩක් තීරණය කරා මට තව දුරට මගේ video quality එක වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම තීරණය කළා මගේ කැමරා එකක් මිලදී ගන්න. ඉතින් ඒ නිසා මගේ production quality එක ගොඩක් හොඳ මට්ටමක දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් පස්සේ නම් ඇත්තටම මගේ තේරුණේ මගේ channel එකේ ගොඩක් හොඳම turning point එකක් වුණා කියලා. මොකද මගේ channel එකේද අවුරුද්දක් යනකම්ම තිබ්බේ subscribers ලා 7000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් subscribers ලා 7000කට මං හිතන්නේ mobile phone එකෙන් කරලා ඒ වගේ එකක් අරගෙන සාමාන්‍ය මාස 8කට වගේ 7000 ඉඳන් මට 40000ක් කිට් වෙන මට්ටමකට අරන් ඉන්න පුළුවන් වුණේ මගේ production quality එක වැඩි වීම හේතුවෙන්. ඉතින් මං කියන්නේ ඔයාලට කැමරාවක් අරගෙන ගොඩක් හොඳ lighting අරගෙන mic අරගෙන වැඩි කරන්න කියලා. මං හිතන්නේ ඔයාගේ content quality එක පුළුවන් තරම් හදාගෙන ඔයාගේ production quality එක phone එකෙන් පවා ගොඩක් හොඳට කරගන්න පුළුවන් වුණොත් ගොඩක් ඉක්මනින් ඔයාට YouTube එකේ success වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ගොඩක් හොඳ content නිර්මාණය කරලා ගොඩක් හොඳ production quality එකක් අපි පස්සේ කාලෙක හදාගත්තොත් ඒක ගොඩක් හොඳට බලපාන්න පුළුවන්. ඒ වගේම අන්තිම කාරණේ තමයි ඔයාගේ post production එක. මොකද ඔයාගේ post production එක කියන්නේ ඔයාගේ edit එක ගොඩක් හොඳට තියාගන්න ඕනේ. ඉතින් ඔයාගේ edit එක ගොඩක් හොඳට තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලස්සනට බලන කෙනාට දෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයා හදාගත්තා නම් ගොඩක් හොඳ content value එකක් එක්ක ඒ වගේම ගොඩක් හොඳ YouTube එකේ success වෙන්න පුළුවන් channel එකක් විදිහට ඔයාට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම sl.com කියන්නේ YouTube එකට ගොඩක් හොඳ මට්ටමේ tips සහ tricks අරන් දෙන channel එකක්. ඉතින් ඔයා ඇත්තටම YouTube එකට grow වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ channel එකේ ඔයාට YouTube ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මාව දන්න කෙනෙක් ඉන්නවා නම් sl.com YouTube channel එක subscribe කරන්න පල්ලෙහා තියෙන අතුපාර subscribe button එක click කරලා. ඉතින් මම SL section YouTube channel එකේ තනි දුක්ෂිත. ඉතින් මාව මේ collaboration එක join කරගත්තාම ඇත්තටම thank you කියනවා. මුලින්ම මම මල්සංග සහෝදරට ස්තුති කරන්න කැමතියි. මාව මේ collaboration එකට එකතු කරගත්තට. මට sl.com channel එකේ මල්සංග සහෝදරයා කිව්වා කොහොමද මගේ channel එක මේ තරම් ඉක්මනට මේ වගේ content quality එකෙන් මම ඉදිරිපත් කරන්න කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න කියලා. මම කියන්නම් මගේ YouTube කතාව කොයි වගේද කියලා. මම ටෙක් ගැජට් ගැන යූස් කරලා බලද්දී මම දැක්කා ලංකාවේ ගොඩක් YouTubers ලා කරන්නේ ප්‍රයිස් රේන්ජ් එකේ ලොකු ගණන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 10,000 යහට වගේ තියෙන ගැජට් තමයි ගොඩක් YouTubers ලා කරන්නේ. ඉතින් එයාලා ඒ ගැජට් වලට සෑහෙන හොඳ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකක් හොඳ වීඩියෝ එකක් පබ්ලිෂ් කරනවා ඔයාලට. ඉතින් මම බැලුවා ඇයි
එච්චර ලොකු ගණන් වල තියෙන ගැජට් මම රිව් කරන්න කියලා. මම පොඩ්ඩක් කල්පනා කරලා බලුවා රුපියල් 5000න් පල්ලෙහා වගේ තියෙන ගැජට් මේ වගේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකකින්ම ওই කට්ටියට ඉදිරිපත් කරොත් එහෙම නැත්නම් මගේ ඔඩියන්ස් එකට ඉදිරිපත් කරොත් ඒ කට්ටිය කොයි විදිහට බාර ගනීද කියන එක. ඉතින් මම ඒක අයිඩියා එකක් විදිහට අරගෙන පුළුවන් තරම් ගණන් අඩු ඒ වගේම ඔයාලගේ day to day life එකට ඕන වෙන ගැජට් හොද ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකක් ඇතුව ওই කට්ටිය ඉදිරිපත් කරන්න මම හිතාගත්තා. ඉතින් ඒකෙන් මට පුළුවන් වුණා අලුත් ඔඩියන්ස් එකක් හදාගන්න ගැජට් වෙනුවෙන්. ඉතින් ඔයාලා හොඳ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරනවා අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එකේ ඉන්න යූටියුබර්ස්ලා ඔයාලට සෑහෙන උදව් කරයි. විශේෂයෙන් මට SL ෆොටෝ එකේ නලින් දින්ද ගයියා, SL සෙක්ෂන් එකේ මල්ලි, ඒ වගේම මේ SL.com එකේ මදුසංග සහෝදරයා සෑහෙන උදව් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මං කියපු හැමදේම හිතර ගත්තා නම් ඔයාලම අලුතෙන් කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා හැමදාම කරන්න දෙයක් කරන්න එපා. අලුත් දෙයක් කරන්න බලන්න. එතකොට මේ යූටියුබර්ස්ලා ඔක්කොමලා ඔයාට හොඳ සපෝට් එකක් දෙනවා කියලා මට අනිවාර්යයෙන්ම විශ්වාසයක් තියෙනවා. ඉතින් මම හිතනවා මම අද ඔය කට්ටියට කියපොදල් වලින් ඔය කට්ටියගේ ඉස්සරහට හිතාගෙන YouTube ලයිෆ් එකට සෑහෙන හොඳ පිටුවහලක් එන්නත් කියලා. එහෙනම් ආපෝසර මේ කොලබරේෂන් එක කරලාපු අපේ මදු සංගය සහෝදරයාට ස්තුතියි නමක්. මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබලාට ජය. ඉතින් මිලාම් මල්ලි thank you very much ඔයාගේ කොලබරේෂන් එකට මට ඉන්වයිට් කළාට. අහලා තිබුණේ channel එකේ මුල් කාලේ කරපු සිදුවෙච්ච වැරදි මොනවද කියලා. ඉතින් මගේ අතින් වෙච්ච පළවෙනි වැරද්ද තමයි කන්ටෙන්ට් එක දිගට අප්ලෝඩ් කරපු නැති වැරද්ද. ඉතින් කාලයත් එක්ක ගොඩක් අපහසුතා ඇති වුණා. ඒ නිසා කන්ටෙන්ට් එක දිගට අප්ලෝඩ් කරන්න බැරුව ගිය නිසා channel එක පොඩ්ඩක් රීච් වෙනව අඩු වුණා. ඉතින් ඕක තමයි මගේ අතින් වෙච්ච පළවෙනි ලොකුම වැරද්ද. දෙවෙනි වැරද්ද තමයි මගේ videos SEO කරන්න නැතුව මම අප්ලෝඩ් කරපු එක. ඉතින් මට මුලින්ම අවශ්‍ය වුණේ ඉක්මනින්ම මගේ videos ටික YouTube එකට අප්ලෝඩ් කරන්න. ඇත්තටම ඒක හරියන වැඩක් නෙමෙයි. ඒ නිසා කවදාවත් වීඩියෝ SEO කරන්න නැතුව අප්ලෝඩ් කරන්න එපා. රීච් එක අඩු වෙනවා. ඉතින් ඒක අපි කරගන්න ලොකු අවාසියක්. අපි කරගන්න ලොකු පාඩුවක්. ඔය මහන්සියලා හදන වීඩියෝ එක ඔඩියන්ස් එකට යන්නේ නැති වෙනවා. ඒ නිසා කවදාවත් වීඩියෝ එකක් SEO කරන්න නැතුව අප්ලෝඩ් කරන්න එපා. මම පසුව තමයි ඒක ගැන හොයලා බලලා අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම SEO කරලා දාන්න ගත්තේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට Google එකේ වුණත් කවුරුට සර්ච් එකක් දැම්මත් Google result එකටත් මගේ videos උඩින් මෙන්න ගත්තා. ඉතින් මතක ඇතුව SEO කරන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ videos දානවා නම් content හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කවදාවත් අමතක කරන්න එපා videos SEO කරන්න. ඉතින් ඕක තමයි මගේ අතින් සිද්ධ වෙච්ච පළවෙනි වැරදි දෙක. ඉතින් channel එක කරගෙන යන්න අපහසුතාවය ඇති වුණා නම් ඇත්තටම ඇති වුණේ කාලයක් සමග තියෙන ගැටලු. ඉතින් ඇත්තටම කාලය කළමනාකරණය කරගෙන තමයි මේක හරි අමාරුවෙන් කරගන්නේ. ඇත්තටම දැනුත් වෙලාව 5:03. ඉතින් මං හිතන්නේ මේ කලබරේෂන් එකට අවසානට මේ වන වීඩියෝ ගෙවන්නෙත් මම. ඉතින් ඒ නිසා කාලය කළමනාකරණය කරගන්න එක ඉතා වැදගත් channel එකත් එක්ක වැඩ කරද්දී. ඉතින් මොකද ඔඩියන්ස් එක බලාගෙන ඉන්න වාගේ වීඩියෝස් එනකන් ඒ හින්දා මතක ඇතුව කාලය කළමනාකරණය කරගෙන හරියට කරන්න. මොකද මට තියෙන ලොකුම අපහසුතාවේ ওই කාරණාව තමයි. ඉතින් පරිස්සමින් ඉන්න මේ කොවිඩ් කාලේ ගෙදරින් එළියට යන්න නැතුව පුළුවන් තරම් එළියට යන එන ගමන් බිමන් අවම කරලා පුළුවන් තරම් පරිස්සමින් ඉන්න. ඉතින් කන්ටෙන්ට් හදර කන්ටෙන්ට් බලන හැමෝටම ජය වේවා.